අයිබෝවන් අද පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ ටෙක්ස්චර් පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. ඔබට මතක ඇති කලින් පාඩමේදී අපි විවිධ වර්ණ යෙදුවා මේ එක එක තෝරාගත් ඔබ්ජෙක්ට් වලට. ඉතින් වර්ණ වලට පස්සේ සමහර ලාවට අපිට පින්තූර යොදන්න අවශ්‍ය වෙනවා ත්‍රිමාණ නිර්මාණය කරද්දී. උදාහරණයක් විදිහට මේ බිත්තියේ පින්තූරයක් ඉල්ලලා තියෙනවා නම් අපිට ඒකට කොහොමද ටෙක්ස්චර් එකක් යොදන්නේ කියලා අපි බලමු. ඉස්සෙල්ලා මම මේ බිත්තියේ පින්තූර එල්ලන්න ඕනේ ප්ලේන් එකක් හදාගන්න ඕනේ. ඒ සඳහා මම shift 1 1 ඔබලා mesh වලින් ප්ලේන් ලබා දෙනවා. එතකොට ඔබට පේනවා ඇති මෙතන ප්ලේන් එකක් නිර්මාණය වෙලා තියෙනවා. මම මේ ප්ලේන් එක බිත්තියට හරියන විදිහට හරව ගන්න රොටේට් බටන් එක ක්ලික් කරලා හරව ගන්නවා. අංශක 90ක් හරව ගන්න මම 90 ටයිප් කරාම හරියටම 90ක් හැරවෙනවා. ඊවසේ නැවත මූ ටූල් එක අරගෙන පින්තූර පේන්න ඕනි තැන තියා ගන්නවා. ඊට පස්සේ මම මේක ස්කේල් කරනවා x අක්ෂය දිගේ. s අකුර ඔබලා x අක්ෂය දිගේ ස්කේල් කරගන්නවා. මේ අක්ෂ අඳුර ගන්න පුළුවන් view එකක් මෙතන ඔබට දීලා තියෙනවා. ඒතකොට මේ පැත්ත x, මේ පැත්ත y, උඩට z. ඊට පස්සේ මම උඩට තව ටිකක් විශාල කරගෙන කණ්ඩ s අකුර ඔබලා z අකුර ඔබනවා. එතකොට මේ විදිහට ස්කේල් කරගන්න. ඔබට මේ ස්කේල් ටූල් වලනත් පුළුවන් අපිට අවශ්‍ය විදිහට ස්කේල් කරගන්න එන්න ඒ විදිහටම. ඊට පස්සේ මම නැවත මූ ටූල් එකට ගෙනියලා පොඩ්ඩක් ඇජස් කරගෙන මේකට ටෙක්ස්චර් එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම දැන් ඉන්නේ රෙන්ඩර් එන්ජින් එක, මේ EV කියන රෙන්ඩර් එන්ජින් එක. EV කියන රෙන්ඩර් එන්ජින් එක තව තියෙනවා සයිකල්ස් කියන රෙන්ඩර් එන්ජින් එකයි. දෙකම බොහෝ දුරට සමානයි. සයිකල්ස් කිව්වහම ටිකක් වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම වැඩි ගණනය කිරීම ප්‍රමාණයක් තියෙන රෙන්ඩර් එන්ජින් එකක්. EV කියන එක අපිට සාමාන්‍ය පාවිච්චි කරන්න ලේසි. අපිට කැමති නම් දෙකෙන් ඕන එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මම දැනට EV රෙන්ඩර් එන්ජින් එකේ ඉඳලා මේ ටියුටෝරියල් කරන්නේ. ඊට පස්සේ මේකට මම අලුතෙන් මැටීරියල් එකක් ලබා දෙනවා. ඊට පස්සේ මේකේ new material එකක් ලබාගෙන මේක type කරනවා wall image කියලා මම. ඊට පස්සේ මේ පින්තූර add කරන්න මෙතන තියෙනවා අපි ඉස්සෙල්ලා මේක පාට වෙනස් කරා මෙන්න මේ base color කියන එකෙන්. අපි ඒ plane එක පොඩ්ඩක් මෙහෙට කරගමු. මේ බිත්ති ඇතුළේ හින්දා තමයි වර්ණේ පේන්නේ නැත්තේ. බේස් කලරින් අපි වර්ණය වෙනස් කරගත්තායි අවශ්‍ය විදිහට. ඉතින් ඒ වගේම තමයි අපිට මෙතන බිඳුව සලකුණක් තියෙන ඒක අපි ක්ලික් කරලා අපිට මෙතනින් ඉමේජ් ටෙක්ස්චර් එකක් දුන්නොත් අපිට අවශ්‍ය පින්තූරයක් ලබා දෙන්න පුළුවන්. ඉමේජ් ටෙක්ස්චර් ලබා දීලා ඉතින් මෙතනින් ඕපන් කරන්න ඕනේ අවශ්‍ය පින්තූරය. ඉතින් මම මේ සිංහයාගේ පින්තූරය තෝරගන්නවා. ඔබට පේනවා ඇති එතකොට මේ පින්තූරය පේන්නේ නැහැ. මේ පින්තූරය අපට මෙහෙම පෙවුනට රෙන්ඩර් view එකේදී පේන්නේ මෙන්න මේ විදිහට. අපි ඒක රෙන්ඩර් result එකක් බැලුවොත් ඔබට පේනවා මෙන්න මේ විදිහට පින්තූරය ඇවිල්ලා තියෙනවා. අපිට තව කැමරාව adjust කරගෙන මේ පින්තූරේ වැඩි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. I think මම මේ රෙන්ඩර් එන්ජින් එක පොඩ්ඩක් මාරු කරලා ටෙස්ට් කරලා බලනවා. ඒකට මම සයිකල්ස් රෙන්ඩර් එන්ජින් එකට යනවා. ඊට පස්සේ ඔබට මම කලින් කිව්වා වගේම මේක ටිකක් වෙලා යනවා. ඔබට පේනවා ඇති සයිකල් රෙන්ඩර් එන්ජින් එකේදී ගණනය කිරීම ටිකක් වැඩි. ඒකට සම්සිඳ කාලය ගත වෙන. ඒ වගේම හැබැයි අපිට EV range engine එකට වැඩිය ටිකක් තාත්වික රූපයක් ලබා ගන්න පුළුවන්. මොකද EV range engine එකේ සාමාන්‍ය කාටුන් ලුක් එකක් වගේ තමයි අපිට ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඉතින් මම මේක දැනට close කරනවා. ඉතින් මම නැවතත් material mode එකට ගිහිල්ලා
මට ඕනේ මේ පොළවට ටයිල් තියෙන ඉමේජ් එකක් දාන්න. ඉතින් මම නැවත මේ වෝල් එක සිලෙක්ට් කරගෙන මට මේ වෝල් එකට අවශ්‍ය නැහැ. නමුත් පොළවට ටයිල් පින්තූරයක් දාන්න අවශ්‍යයි. ඒ සඳහා මම මේ කොටස වෙන් කරගන්න ඕනේ. ඒ සඳහා මම edit mode එකට යනවා. ටැබ් එක ඔබලා. ඊට පස්සේ මම මෙන්න මේ flow එක select කරගෙන ඒ කොටස select කරගෙන p අකුර ඔබනවා. එතකොට මේක separate කරන්න පුළුවන්. මේක වෙන object එකක් බවට පත් කරන්න පුළුවන්. මම මේක එතන selection කියන එක ඔබවහම මේ කොටස වෙන object එකක් බවට පත් වෙනවා. දැන් නැවත මම object mode එකට යනවා. object mode එකට ගිහිල්ලා මේ කොටස select කරගෙන කලින් වගේම මේ material එක කලින් wall material එකමයි මේක ඩැට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා මම ඒකට දෙනවා ඒ තියෙන material එක අයින් කරලා අලුත් material එකක් ලබා දෙනවා. ඒක නම් කරනවා flow කියලා. ඊට පස්සේ default material එකක් ඇවිල්ලා තියෙන්නේ. අපිට වර්ණ වෙනස් කරලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මම දැනට බේස් කලර් එක දම් පාටින් තියලා මෙතන තියෙන ඉස්සරහා බිඳුව ලකුණේ ඔබලා නැවත ඉස්සෙල්ල වගේ ඉමේජ් ටෙක්ස්ට් එකක් ලබා දෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය ඉමේජ් එක හොයා ගන්න ඕනේ. මම ටයිල් එකක් විදිහට මෙන්න මේ පින්තූරය ලබා ගන්නවා. ඔබට පේනවා ඇති එතකොට පොළවට මේ පින්තූරය ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ පින්තූරේ සමහර විට අවශ්‍ය වෙනවා මේක කියන්නේ ටයිල් ප්‍රමාණයෙන් ලොකුවට පේනවනේ එක පොඩි කරගන්න. අපි ඒ සඳහා යන්න වෙනවා. මම අලුත් වින්ඩෝ එකකින් ඕපන් කරගන්නම්. UV editor කියන මේක window එකට ඊට පස්සේ UV editor කියන window එකෙන් ගිහිල්ලා මෙන්න මේ අපි ලබාගත පින්තූරය ඕ මෙතනට ඇවිල්ලා දෙන අපිට එතනින් open කර ගන්න පුළුවන්. ඊට පස්සේ making object mode එකට object mode එක edit mode එකට ගිහිල්ලා මේ පේස් එක සිලෙක්ට් කරාම ඔබට පේනවා ඇති මේක සලකුණු වෙලා පේන මේ මේ කොටුවේ වර්ටෙක්ස් 4 මේ කෙළවර 4න් සලකුණු වෙලා පේනවා. ඒක තමයි මේ අපිට ප්ලේන් එකෙන් පෙන්වලා තියෙන්නේ. ඉතින් මම කරන්නේ මේ කොටු මේ කොන් 4ම සිලෙක්ට් කරගන්නවා. ඒ සඳහා B අකුර ඔබලා මේ 4ම සිලෙක්ට් කරලා S අකුර ඔබනවා. එතකොට මේක ස්කේල් කරන්න පුළුවන්. ඒක ඔබට පේනවා ඇති ඒ ටයිල් කුඩාවට පත් වෙනවා. එතකොට මේ ස්කේල් කිරීම මගින් අපිට මේ තියෙන රූපසට මේ තියෙන ටයිල්ස් පොඩියට පෙන්වන්න පුළුවන්. නැවතත් මම ඔබ්ජෙක්ට් මෝඩ් එකට එනවා. අපිට ඔබ්ජෙක්ට් මෝඩ් එකේදී ඔබට පේනවා ඉතින් මේක එඩිට් කරන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම එඩිට් මෝඩ් එකට යන්න ඕනේ. මේ ආකාරයට අපි ටෙක්ස්චර් දෙකක් ලබා ගත්තා. අපි පොළවටයි පිටියට පින්තූරයක් ලබා ගත්තා. ඒ විදිහට අපිට අවශ්‍ය අවශ්‍ය ස්ථානෙට විවිධ ටෙක්ස්චර්ස් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ රෙන්ඩ එකක් බලන්න දැනට ඉන්නේ සයිකල්ස් වල. ඒට ටිකක් වෙලා යන හින්දා මම EV රෙන්ඩ එන්ජින් එකට මාරු වෙනවා. මාරු වෙලා view වලින් කැමරා වලින් view point වලින් කැමරා වලට යනවා. ඒතර අපිට කැමරාවෙන් පේන විදිහට තමයි දිස් වෙන්නේ. මම මේ පින්තූරයයි පොළොවයි ටිකක් පැහැදිලිව පේන විදිහට කැමරාව ඇජස් කරගන්න මෙතනින් ලොක් කැමරාව ලොක් කරලා ස්ක්‍රෝල් කරාම අවශ්‍ය ප්‍රමාණයට කැමරාව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඕෆ් කරලා
මේ ඉහළ මෙනු බාරක රෙන්ඩ බටන එකෙන් රෙන්ඩ ඉමේජ් ලබා දෙනවා. එතකොට ඔබට අවසානයේදී මෙන්න මේ වගේ ප්‍රව්‍ය එකක් ලබා ගන්න පුළුවන්. ඔබට පේනවා ඇති. එතකොට අපි ලබාගත් පින්තූරේ පොළොව ටයිල් පින්තූරේ පොළොවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බිත්තියට ලබා දීපු පින්තූරේ බිත්තියට එලයින් වෙලා තියෙනවා.